ස්වාමීන් වහන්සේ එහෙමනම් යම් කෙනෙක් තමන් සෝවාන් ඵලයට පත් වුණා කියලා අවබෝධ කරගන්නේ කොහොමද? සෝවාන් ඵලයට පත් වුණා කියලා අවබෝධ කරගන්න යා තෙරුවන් කෙරේ අචල සද්ධාවට එන්න ඕනේ. තෙරුවන් කෙරේ අචල සද්ධාව කියලා කියන්නේ තෙරුවනුත් අනිත්‍ය වූ ධර්මතාවයක කියන කාරණය දකින්න ඕනේ. බුදුරජාණන් වහන්සේ අනිත්‍ය වූ ධර්මතාවයක්. මේ උතුම් සද්ධර්මය අනිත්‍ය වූ ධර්මතාවයක්. මේ සංඝ රත්නය අනිත්‍ය වූ ධර්මතාවයක් කියන දකින තැනයි අචල සද්ධාව කියන්නේ. නේද? එහෙම නැතු මේ දවසට පැය පහක් පන්සල් යනවා, දන් දෙනවා, සිල් රකින්නවා කියන කාරණේ මේ අචල සද්ධාව කියන්නේ. මම වැඩිපුර පින් කරනවා කියන තැන අචල සද්ධාව කියන කාරණේ සකස් වෙලා නැහැ. එතන සද්ධාව. අචල සද්ධාව කියන්නේ මේ සෑම සංස්කාරයක්ම අනිත්‍යයි කියලා දකින තැන. අචල සද්ධා බුදුරජාණන් වහන්සේ කියපු ධර්මයේ පිළිබඳ අචල භාවයට යන නොවෙනස් වෙන බවට බුදුරජාණන් වහන්සේ කියන ධර්මයේ මොකද සංස්කාරයෝ අනිත්‍යයි. එතන මේ සංස්කාරයෝ අනිත්‍ය නම් බුදුරජාණන් වහන්සේ කියන්නේ සංස්කාරයක් ධර්ම රත්නය කියන්නේ සංස්කාරයක් සංඝ රත්නය කියන්නේ සංස්කාරයක් මෙන්න මේ සංස්කාරයන්ගෙන් අනිත්‍යභාවය දකින තැනයි අචල සද්ධාව. මොකද මෙතන තමයි බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නේ සංඝ රත්නේ තියෙන සැබෑම හරය. එහෙම නැතු මම වැඩිපුර පින්කම් කරනවා, මම වැඩිපුර සිල් සමාදන් වෙනවා, මම වැඩිපුර මෛත්‍රී කරනවා කියලා අචල සද්ධාවක් නෑ. ඒක සද්ධාව. අචල සද්ධාව කියන්නේ මේ සෑම සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න. තේන්නේ? එතකොට මේ අචල සද්ධාව යාතුල තියෙන්න ඕනේ. දෙක සීලේ ආර සීලයක් හැටියට වැඩෙන්න ඕනේ. ආර සීලයක් හැටියට වැඩෙනවා කියන්නේ සීලේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්නයි. සීලෙන් ලැබෙන සංස්කාරයන් මොනවාද? අපේ ජනප්‍රියභාවය ඇති වෙනවා, අපි ඕනෑම සභාවක් ඉදිරියට නොබියව යනවා, සිහි මුලා නොවි මැරෙනවා, සුගතියේ උපදිනවා. නමුත් මේ සංස්කාර නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. එයා මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින, එයා මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින රකින ශිල්පදොළ විතරක් නෙමෙයි. සෝවාන් ඵලයට පත් වෙන වෙලාවේ එයාගේ ජීවිතයේ බිඳුණු සෑම ශිල්පදයක්ම එයාට අනිත්‍ය වූ සංස්කාරයක් විතරයි. එයා දකින අවබෝධ කරලා නැහැ. ඒ සෝවාන් ඵලයට පත් වුණ කෙනා අතීතයේ බිඳුණු ශිල්පද නිසා බියටපත් වෙන්නේ නැහැ. ගැටෙන්නේ නැහැ. කොතනකවත් එයාට බියක් නැහැ. මොකද එයා සීලය ආර සීලයක් බවට පත් කළේ රකින්න ශිල්පදේ ගැන හිතලා නෙමේ. බිඳෙන ශිල්පදයක් රකින්න ශිල්පදයක් දෙකම ආර සීලයක් හැටියට දකින්න එයා දක්ෂයි. එහෙම නැතු ආර සීලය කියන්නේ මේ හැමදාම මම සීලය තුල හිටියා, අෂ්ටාංග සීලය, දස සීලය තුල හිටියා කියන කාරණයක් නෙමේ. ඒක නෙමේ ආර සීලය. තේන? මුළු ජීවිත කාලෙම පන්සිල් රැකගෙන හිටියත් ඒක ආර සීලයක් බවට පත් වෙන්නේ නැහැ. ආර්ය සීලය කියන්නේ මේ බිඳුන සිල්පද රකින්න සිල්පද තුලින් රැස් වෙන සංස්කාරය අනිත්‍යයි කියලා දකිනවා. ඒකයි ආර්ය සීලය කියන්නේ. ඒතර මේ ආර්ය සීලය ඉන්න ඕනේ. දැන් කෙනෙක් කියනවා නම් මම සෝවාන් ඵලයට පත් වුණා, නමුත් මට අතීතයේ බිඳුන සිල්පද ගැන බයක් එනවා කියලා. ඒ කියන්නේ ඒක වෙන්න බෑ. එයා දක්ෂයි අතීතයේ බිඳුනා වූ සිල්පදත් ආර්ය සීලයක් තුල දකින්න. ඒ වගේ තුන්වෙනි කාරණේ පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය. එතන පංච උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද? මේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන මේ කාරණාවන්ගේ අනිත්‍යභාවය දැකලයි තියෙන්නේ, අවබෝධ කරලා නෙමෙයි දැකලයි තියෙන්නේ. එතන මේ රූපේ අනිත්‍යභාවය දැක්ක කෙනා, විඳීමේ අනිත්‍යභාවය දැක්ක කෙනා රූපය නිසා සකස් වුණා වූ විඳීමක් අවබෝධයක් හැටියට ගන්නෙ නැහැ. එයා විඳීමක් තුලයි ඉන්නේ. තේන්න? එයා දැන් දකිනවා නම් මට එකපාරට මට ආලෝකයක් විහිදුනා, එකපාරට මට ශබ්දයක් විහිදුනා, එකපාරට මා උඩ ගියා කියලා කොතනද එයා ඉන්නේ? රූපය ඇසුරෙන් සකස් වෙන විඳීමක් තුල. එතන රූපය ඇසුරෙන් සකස් වෙන විඳීමක් තුල ඉන්නවා කියන්නේ ආ පංච උපාදානස්කන්ධයත් තුලයි ඉන්නේ. ඒතර පංච උපාදානස්කන්ධයත් තුල ඉන්න කෙනා අවබෝධයක් තුලට යනවා කියන කාරණය සිද්ධ වෙන්නේ නැහැ. එයා ඒ දැනෙන විඳීම අනිත්‍යයි කියලා දකින්න ඕනේ. ඒ දැනෙන විඳීම අනිත්‍යයි කියලා දකින්න දක්ෂ වුණ තැන කවදා හරි සෝවාන් ඵලයට පත් වෙයි. ඉන් මෙහා අපි හිතනවා නම් දැන් නෝන කෙනෙක් යනවා භාවනා ගුරුවරයෙක් ළඟට භාවනා කරන්න. ඒතර භාවනා කරන්න යද්දී ඒ නෝනට එකපාරට මේ උදරේ දැඩි හිරවීමක් එනවා. එයා පපුව හිර වෙන්නකොට එයා ගිහිල්ලා තමන්ගේ ගුරුවරයාට කියනවා, මහත්මයෝ මේ මම භාවනා කරනකොට මෙහෙමයි මට දැඩි අපහසුවක් දානවා, මගේ පපුව හිර වෙන්නනවා කියලා. එතකොට ගුරුවරයා කියනවා, බය වෙන්න එපා, ඔයා දැන් සෝවාන් ඵලයට ලං වෙලා ඉන්න කියලා. තේන්නා? ඉතින් ඕන දැන් මෙවැනි දේවල් සමාජය තුල තියෙනවා. ඒක හරි. නමුත් අවබෝධයක් කියන්නේ නෝනා විඳීමක් නෙමෙයි. තේන්නාද? මේ විඳීමත් අනිත්‍යයි කියලා දකින්න තැනයි අවබෝධය කියන කාරණේ සකස් වෙන්නේ.